මම මේ කතා කරන්නේ ඔයාට. ඔයා පොඩ්ඩක් හොඳට හිතලා බලන්න. ඔයා මේ වීඩියෝ එක බලන්න ආපු හේතුව ඔයා ඔයාගේ හිතේ තියෙන හීනෙට ඔයාගේ ටාගට් එකට යන්න බැරි වුණා කියලා හිතලා බින්දුවට වැල්ල නම් ඉන්නේ. ඔයා ඔයාගේ ටාගට් එක ඔයාගේ අනාගත බලාපොරොත්තුව ඔයා අතෑරලා දාලා නම් ඉන්නේ. කවුරු හරි මිනිහෙක්ගේ වචනයකට රැවටිලා කාගේ හරි මිනිහෙක්ගේ වචනයකට ඔයාගේ හිත රිද්දගෙන ඔයා ඔයාගේ වැඩ ටික ඔක්කොම පාඩු කරගෙන ඔයාගේ වටිනා කාලය නාස්ති කරගෙන මේ වීඩියෝ එක බලනවා නම් ඔයාගේ හිත හදාගන්න. ඔයාට මට කියන්න තියෙන මෙච්චරයි. මේ වීඩියෝ එකේ අවසාන ඔයා ඕනෑම ප්‍රශ්නයකදී ප්‍රශ්නය ඇත නොහැර ජීවිතේ ජය ගන්න පුළුවන් පුද්ගලෙක් බවට පරිවර්තනය කරනවා. එහෙනම් මෙතනින්දා හොඳින් මේ කාරණා ටික අවබෝධ කරගන්න. යාළුව දෙන්නෙක් මැණික් ගලක් හොයලා දියුණුවනා කියලා හිතාගෙන තිරිවාණ ගල් ගොඩක් මැද්දේ මැණික් ගලක් හොයන්න පටන් ගන්නවා. ගල් ගොඩක් තියෙනවා. ගල් 1000ක් 2000ක්. ඒ ගල් අහක් කර 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 ගල් අහක් කර කර ඒගොල්ලෝ ගලෙන් ගල එහාට කර කර මැණික් ගල් හොයනවා. ඒත් මැණික් නැහැ එතන. ඊට පස්සේ එයාලා පතලක් හාරන්න පටන් ගන්නවා. ටිකෙන් ටික ගැඹුරෙන් ගැඹුරට මහන්සි වෙවි මේ පතල. එක තැනකදී මේ දෙන්නට මැණික් ගලක් හම්බෙනවා. මේ මැණික් ගල හම්බුණාට පස්සේ දැන් තරමක් සතුටුයි. තරමක් කලින්ට වඩා ප්‍රබෝධමත්. මොකද දැන් මැණික් ගලක් හම්බෙලා තියෙන්නේ. හැබැයි ඒ මැණික් ගලට තියෙන නියමිත මිල, නියමිත වටිනාකම ඒ මැණික් ගලට තාමත් හම්බ වෙලා නැහැ. මොකද ඒ මැණික් ගල හොඳට ඔප දාන්න ඕනේ. ඒ මැණික් ගලේ හැඩයට ප්‍රමාණයට ගැළපෙන නිවැරදි විදිහට ඒ මැණික් ගල ඔප කළාට පස්සේ තමයි ඒකට තියෙන ඉහළම මිල හම්බ වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතේ. විශාල වටිනාකමක් තියෙන මැණික් ගලක් වගේ තමයි ඔබේ ජීවිතේ. හැබැයි ඒක තාමත් පොළොව යට හැංගිලා නම් තියෙන්නේ. ඊයන තැන හොයලා පතලක් කපාගෙන යටට ගිහිල්ලා ඒ මැණික් ගල උඩට අරගෙන ඒ මැණික් ගල ඔප දාලා ඒ මැණික් ගලට තියෙන නියමිත මිල, ඒ මිල වටිනාකම නියම කරගන්න ඕනේ ඔයාමයි. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙනම් ඔයා අනිවාර්යෙන් ඔයාගේ ජීවිතයේ වටිනාකම නියම කරගන්න නම් කාගේවත් වචනවලට රැවටිලා කාගේවත් වචනවලට වගේ හිත රිද්දගෙන හරියන්නේ නැහැ. ඔයාම ඔයාගේ පුංචි ටාගට් සාර්ථක කරගන්න බැරි වුණා කියලා හිත රිද්දගෙන බින්දුවට වැටිලා හරියන්නේ නැහැ. මොකද පතල හාරද්දි මහන්සි දැනුණා කියලා හාරන එක නතර කළා නම් තව අඩියක් යට තිබ්බ මැණික් ගල ඔහුට නැති වෙන්න තිබ්බා. එහෙනම් ඔබේ අරමුණට යනකම් ඔබ ඔබේ අරමුණ සාර්ථකව නිම කර ගන්නකම් උත්සාහය අතාරින්න සූදානම් වෙන්න එපා. එහෙනම් අරමුණට යනකම් ඔබ ඔබේ ගමන යන්න. තවත් මොටිවේෂන් කතා අහන්න නෙවෙයි. ඔබ මේක හොඳින් මතක තියාගන්න. කාලය වැය කරන්න එපා. තවත් ගියපු කාලේ අපිට ආයි ගන්න බෑ. එහෙනම් ඔයා දැන්ම ෆෝන් එක පැත්තකින් තියන්න. ඔයා ඔයාගේ ටාගට් එක මොකක්ද කියලා කොලේක ලියාගෙන ඒක හදවත ඇතුලේ ගිල්ලව ගන්න. ඒ අරමුණට දැම්ම ඉඳන් ඔයා වැඩ කරන්න.